මට මෙන්න මෙහෙම ගැටලුවක් මතුවා. සමුදය නිරෝධ කිරීමේදී මේ මග්ගචච්ච නිද්දස්ස කියලා ඒ සූත්‍රයේ ඒ සූත්‍ර දේශනා කිරීමේදී ඒකෙදී අරි ආර්ය අෂ්ටාංගික මාර්ගය සම්පූර්ණ වන බව සමුදය නිරෝධගාමිනී මාර්ගය දිගටම නොකඩවා කරනවා නම් ආර්ය අෂ්ටාංගික මාර්ගය පූර්ණය වෙනවා. සමුදය නිරෝධ කළා නැබැත්තුවොත් ආර්ය අෂ්ටාංගික මාර්ගය පූර්ණ වෙන්නේ නැහැ. හැබැයි ආර්ය අෂ්ටාංගික මාර්ගය වෙන මොන විදිහකින්වත් පූර්ණය කරන්න බෑ. ඒක සමුදය නිරෝධගාමිනී මාර්ග සත්‍ය. එතකොට මේ සමුදය නිරෝධය තේරුම් ගන්න ඕන තමන්ගේ මේ අර සමුදය වෙන්න එන හැම අවස්ථාවකම දවසේ පැය 24 තුල තමන්ට සමුදය නිරෝධගාමිනී මාර්ග ප්‍රතිපදාවේ හැසිරෙන්න වෙනවා. බැරි වෙලාවත් හැසිරුනේ නැත්නම් අර දවස් 7 කරගන්න බෑ. තව සතියක් කල් යනවා. දෙවෙනි වරටත් කියොත් තව සතියක් කල් යනවා. ඒකයි බුදුහාමුදුරුව අවුරුදු 7ක් යනකම් දුන්නේ. පැහැදිලි අරිතුන් හංස. තව ගැටලුවක් තියෙනවා. මේ අපිට අර නිතර ඇහෙනවා සංසාර සාරෝග විනීත නිසං කියලා ගාතාවක්. ඒතර මේකත් එක්ක ඔය කියලා තියෙන්නේ දෙපැත්තක්. සංසාර සාරෝග සියලු රෝග වලට සාරෝග කියන්නේ මොකද්ද? මේ 890ක් 108ක් 990ක් රෝග සියලු රෝග වලට හේතුව මොකද්ද? සංසාරයි කියලා ගැනීම. මොකද්ද සං? මේ සමුදේ. මේ සමුදේ වෙන මොකක්වත් නෙමෙයි. දැන් මේක අරිතුන්නාසන බස් වල එහෙම මේකේ තේරුම ලියලා තියෙනවා. ඕකේ ඉතින් නොඑක් විදිහට නොඑක් පුද්ගලයෝ මේ ධර්මයේ නොදන්නා පුද්ගලයෝ නොඑකුත් ආකාරයට කවි ලියලා වචනෙන් අකුරෙන් වැරදියට තේරුම ලියලා තියෙනවා. මේ ගෝර සංසාරයේ එහෙම කියලා. ඔය වගේ නොඑක් වචන දාලා ලියලා තියෙනවා. කිසි තේරුමක් නැහැ. වචන ටිකක් විතරයි. මොකද මේ සං තේරුම් ගත්තේ නැති පුද්ගලයෙකුට ඕකේ තියෙන්නේ ඇත්ත වශයෙන්ම ඔගේ ඔය කියන ගාථා හතරක් තියෙනවා, තුනක් තියෙනවා. ඔය ගාථා තුන නෙමෙයි ඕකේ තියෙන්නේ. දැන් ඔය අපේ දළදා මාලිගාවෙත් ඒ වගේම බොහොම තැන්වලත් ඔය රුවන්මැලි මහසෑයේ හදනකොට රුවන්මැලි මහසෑයේ පදනමෙත් මේ යන්ත්‍රයක් ඇඳලා තම හෝ රත්තරම් පතක මේක අර මේ ලියලා තියෙනවා. මැද තියෙනවා සං. ඊට පස්සේ අකුරු අනිත් පැත්තේ තියෙනවා සංසා රෝග සංසා අර සංසාර ඒ ඔක්කොම අකුරු ටික මෙහෙම තියෙනවා. මගේ දෙවෙනි ප්‍රශ්නේ අරිතුන් හංස, මේ සමුදය 36 ආකාරයකට උපදින බව සත්‍ය විභංග සූත්‍රයේදී දේශනා කළානේ. ඔබ වහන්සේක පැහැදිලිව දේශනා කරා. ඔව්, හැම සූත්‍රයකම ඔය 36 මහා සතර ආතිපට්ඨාන සූත්‍රයේ තියෙනවා. ඒ වගේම චේචක්ක සූත්‍රයේ තියෙනවා. ආයතන විග්‍රහ කරපු හැම සූත්‍රයකම තියෙනවා ඔය 36. දැන් මේකේ වචන වෙනස් වුණාට වචන වෙනස් වුණාට තේරුම එකයි. පැහැදිලි අරිතුන් වහන්ස, තව පොඩි ප්‍රශ්නයක් තියෙනවා. අපි ආනාපාන සතිය නිවැරදි උවහන්සේ නිතර කියන කතාව තමයි ආනාපාන සතිය නිවැරදිවත් ප්‍රායෝගිකවත් යුගනන්දවත්. දැන් මට ටිකක් අපහැදිලිම යුගනන්දවත් ලැබීම කියනවා. සමත විපස්සනා දෙකම කරන්න ඕන. එකයි යුගනන්ද. නිවැරදිව කියන්නේ ඒ නිවැරදිව මේ ඔය උලන් ඇදීම් පිට කිරීම වගේ දේවල් නෙමෙයි. ඒ කියන්නේ රාගයක් ආවම අසුභානුස්සති මිසක් මරණානුස්සති වඩලා හරියන්නේ නැහැ. අසුභානුස්සති මරණානුස්සති බුද්ධං. ද්වේෂයක් ආවම අසුභානුස්සති වඩලා හරියන්නේ නැහැ. මෙත්තානුස්සති මරණානුස්සති බුද්ධානුස්සති වඩන්න ඕන. ප්‍රායෝගිකව ඒ වර්තමාන ඒ සමුදය උපදින්නට එන අවස්ථාවේ ඒ මොහොතේ එත්ත විපස්සති එතනදිම. දැන් අර ඒක මහත්මින් මතක් කළ නිසා මට මතක් වුණේ පූජාවලිය කියලා පොත තියෙනවනේ, අපේ ඉතිහාස තොරතුරු සියල්ල දැක්වෙන. එතකොට එතන පූජාවලිය කියන්නේ පූජා වැලක් කියනවනේ. එතන මේ පූජා වැලට අපිට ගන්න පුළුවන් මොනවද කියලා වහන්සේගෙන් මම අහන්න කැමතියි. එකම පූජාවකට දැන්නේ හතර කමඨහන් කරන මිනිහෙකුට වහන්සේට කායික නිරෝගී සුවය ලැබේ.